රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මාර්තු 31ට කලින් IMF ලැබුණේ නැතිනම් හොඳටම අමාරු වෙයි සබ්‍රි කියයි රටට දෙයක් කරා නම් කලේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය අතින් උනේ එක වැරද්දයි සාගර සිරිපාල SM කියයි රටේ පොදු ජනතාව බස් එකේ දුම්රියේ එල්ලිලා වැඩට එන යන රටේ සුපිරි වාහන ගොඩ පිටින් අධි පරිභෝජනය කරන පාලකින් ගැන අද ටෙලිවැකියෙන් දේශීය පුවත් පෙතටයි ප්‍රථමයෙන් අවධානය අද කොළඹදී දවැන්ත විරෝධතාවයකට වෘත්තීය සමිතිය සූදානම් වෙනවා ඊට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධානද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි වෘත්තීය සමිති අද මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට සූදානම් වෙනවා පෞද්ගලික අංශයේ ප්‍රතිකාරවලින්ද අද ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වෘත්තීය සමිතිය හෙට දින දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. මෙම විරෝධතාවය සඳහා තෙල් වරාය ජල විදුලි ඇතුළු සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්වීමට නියමිතයි. අපි කියනවා ඇත්තටම සාධාරණ විදිහට ජීවත් වෙන නිශ්චිතව කොටු කරගන්න පුළුවන් සීමාවක ජීවත් වෙන අපේ වැඩ කරන කම්කරු පන්තියට මේ එල්ල කරපු ප්‍රහාරය ඉතාමත්ම අසාධාරණයි කියලා අපි කියන්නේ වැටුපකින් සාධාරණ ජීවත් වෙන මිනිස්සුන්ට සාධාරණ ලෙස ජීවත් වෙන්නට ආණ්ඩුව අවස්ථාවක් උදා කරලා දීලා නැහැ. පුළුවන් නම් අපිට ඇවිල්ලා කියන්න මේ සොච්චම් මුදලෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කරන්න කියලා අපි කියන වැඩ කරන කම්කරු පන්තිය විදියට. අපේ ආයතනයේ තියෙන සියලු මූර්ත සමිති, ඒ වගේම මේ අනිකුත් ආයතන වරාය, විදුලිය, ජල කියන මේ ආයතනවල තියෙන සියලු මූර්ත සමිති, දේශපාලන පාටපක්ෂ ભેදකින් තොරව මේ ආණ්ඩුව මේ වැඩ කරන කම්කරු පන්තියට එල්ල කරපු ප්‍රහාරය පිළිබඳව. මේ ප්‍රහාරයට එල්ල එරෙහිව අපි සියලු දෙනාම දේශපාලන පාටපක්ෂ ભેදකින් තොරව හෙට දවසේ දැවැන්ත උද්ඝෝෂණය පවත්වලා ආණ්ඩුවට අපි රතුලේ දිකුත් කරනවා කියන පණිවිඩය මේ මොහොතේ දෙන්න කැමතියි. මහා වැඩවර්ජනයක් දක්වා හරි යන්නට අපි පැකිලෙන්නේ නැහැ කියන එක අනිවාර්යෙන් කියනවා. හෙට දින සංවිධානය කර ඇති විරෝධතාවයට සහාය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8 සිට පසුදා උදෑසන 8 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අසාධාරණ අත්නෝමතික අනිත් පැත්තෙන් අවජාතක බදු ප්‍රතිපත්ති කවුරුවත් අයිතිකාරයක් නැහැ මේකට. ඊයේ දවසේ ප්‍රකාශයට පත් කරපු පැය 24ක පෞද්ගලික අංශයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට ඔබට ගිහිල්ලා රජයේ රෝහල්වල හෙට උදේ 8 සිට ආරම්භ වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් සංකේත වැඩවර්ජනයක් පැය 24ක හෙට උදේ 8 ඉඳන් අනිද්දා උදේ 8 වෙනකන් ක්‍රියාත්මක කිරීම සඳහා අද දවසේ රැස් වෙච්ච රජයේ වෛද්‍යාරික් සංගමේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභාව ඒකමතික තීන්දුවක් ගත්තේ මේ අතර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන නිසා විදුලි පොදු සේවක සංගමය ඍජුවම හෙට දින විරෝධතාවයට එක්වන්නේ නැති බව අද ප්‍රකාශ කළා හෙට දිනේදී ලංකා විදුලි මණ්ඩලයේ යම් ක්‍රියාමාර්ගයක් යනවා ඒ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපි වෘත්තීය සමිතියක් විදිහට මේ අවස්ථාවේදී අපි ඍජු සහයෝගයක් දක්වන්නේ නැහැ හැබැයි කියලා ඒ නොකියා අපි ඒකට සම්බන්ධ නොවෙනවා කියන දේ නෙමෙයි ඒ ලෙවල් කරන ළමයි ඉන්නවා ඒ වගේම විදුලිය කියන එක අත්‍යවශ්‍ය දෙයක් මේ අවස්ථාවේදී අකණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීම වෙනුවෙන් අපි සේවා ස්ථානවල සේවයේ යෙදෙනවා හෙට දිනේ හැබැයි අපි රජයට මතක් කරනවා මේ අසාධාරණ බදු වෘත්තිකයන්ගේ වෙන්න පුළුවන් වෙනත් කණ්ඩායමක වෙන්න පුළුවන් ශ්‍රමිකයන්ගේ බදු අය කර ගැනීමේදී මීට වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බදු අය කළ යුතු කණ්ඩායම්ගෙන් සමාජ සාධාරණයක් වන පරිදි බදු අය කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුයි
මෙතර පුනර්ජනනීය බලාකාරවලට රජය කෙවිය යුතු රුපියල් බිලියන 45 වහම ලබා දෙන ලෙස ඉල්ලමින් අද බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා. පුනර්ජනනීය බලාකාර සේවක එකමුතුවයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. බලාකාරවල කණ්ඩායම් මෙතනට පැමිණිලා ඉන්නවා. මොකද රජය විසින් මේ වෙනකොට ගෙවිය යුතු රුපියල් බිලියන 45ක මුදල මේ වෙනකන් ගෙවල නැහැ. මොකද මේ බලශක්ති ශේත්‍රය පවත්වාගෙන යෑම දැඩි අනතුරකට ලක් වෙලා තියෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ සිට විරෝධතා කරුවන් අද දහවල් විදුලිපල මණ්ඩලයේ ඉදිරිපිටට පැමිණ යලිත විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසේ. එහිදී එම ස්ථානයේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කරන්නට පොලිසිය සහ කැරලි මර්ධන ඒකකයද පැමිණ තිබුණා. පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මුල්්‍ය සහතිකය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මාර්තු 31ට පෙර IMF ණය ආධාර ලැබුණේ නැත්නම් ආර්ථිකය තවත් බරපතල තත්ත්වයකට ඇද වැටෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. චීනය සමග සාකච්ඡාද තවදුරටත් ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ. අමාත්‍ය අලි සබ්‍රි මේ බව ප්‍රකාශ කළේ අල්ජසීරා මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. Now as we know your country අප තේරුම් අරන් තියෙන විදිහට චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවෙන් ලබාගෙන ඇති ණය ගෙවීමේ කාලය වසර දෙකකින් ප්‍රමාද කිරීමට තීරණය කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය මුදල නිදහස් කිරීමට එය ප්‍රමාණවත් වන්නේ නැහැ නේද? ඔබට සමහර විට චීනයෙන් ලබාගෙන ඇති අනෙකුත් ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිදුවනු ඇති. එය නිවැරදිද? ඇත්ත වශයෙන්ම අනෙකුත් ණය පහසුකම් සම්බන්ධයෙන් නෙවෙයි. ඇතැම් විට වෙනත් කොන්දේසි සම්බන්ධයෙන්. නැහැ නැහැ. ඇත්තටම අනෙකුත් ණය පහසුකම් සම්බන්ධව නෙවෙයි. චීනය සමග සම්බන්ධ අපේ සාකච්ඡා තවම අවසන් වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අවසන් එකඟතාවයක් සම්බන්ධයෙන් චීනය සමග එම සාකච්ඡා කඩිනමින් අවසන් වෙයි කියලා. මොනවද එලෙස තවමත් අවසන් වී නොමැති සාකච්ඡා? ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගන්න චීනය ඔබ සමග කොයි වගේ එකඟතාවයකට ඒමටද බලාපොරොත්තු වෙන්නේ? ඔව්, ඒ පිළිබඳව පැහැදිලි කරන්න අවශ්‍යයි. දැන් ගැටලුව වෙලා තියෙන්නේ මූල්‍ය අරමුදල අපේක්ෂා කරන දේ සහ චීනය ලබා දී ඇති දේ පිළිබඳව විෂමතාවයක් ඇතිවීම. ඉතින් අපි සෑම පාර්ශ්වයක්ම එකම මේසයකට කැඳවලා සාකච්ඡා කළ යුතු වෙනවා. සියල්ලන්ම එකම සද්භාවයකින් යුක්ත වූ විට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා සුළු කාරණා කිහිපයක් පමණයි කිරීමට ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම අපි විශ්වාස කරනවා අපිට එය කළ හැකි කියලා. කොපමණ කාලෙකින් එම විෂමතාවය අවසන් වේවිද? ඔව්, එය ඉතා ඉක්මනින් අවසන් විය හැකි. ඔබ හඳුන්වා දීමේදී පැවසූ ලෙස අපිට මේ ණය මුදල අත්‍යවශ්‍යයි. අපේ රටට එය අවශ්‍යයි. කොපමණ කාලයක් ඔබට ඒ සඳහා බලා සිටිය හැකිද? ඔබ විදේශ මුදල් හිඟියකට, උද්ධමනයකට, ආර්ථික අවපාතයකට ආදී ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඔබට පුළුවන්ද දල වශයෙන් දිනයක් ප්‍රකාශ කරන්න? මේ දවස වෙද්දී අපිට ණය මුදල ලැබුණේ නැත්නම් ශ්‍රී ලංකාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවේ කියලා. ඔව්, ඇත්තටම අපි ඒ ගැන පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වසරේ පළමු කාර්තුව වන විට මේ මුදල ලැබුණේ නැතිනම්, මාර්තු 31ට පෙර ලැබුණේ නැතිනම් අපේ තත්ත්වය ඉතාම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ නිසා ඊට පෙර යම් මුදලක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. Most we can do it. So hopefully we will try to get something before that. ඉංග්‍රීසින්ට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කළේ නම් එසේ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යව සම්පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ එම පක්ෂයේ මහලේකම් සාගර කාර්යව සම්ගේ මූලිකත්වයෙනුයි. බ්‍රිතාන්‍යයන් මේ රටින් ගියාට පස්සේ ලංකාවේ අපි කියලා හදපු, අපි ජාතියක් හැටියට ගොඩනගපු ගුවන් තොටුපළවල්, වරායවල්, මහා මාර්ග පද්ධති විතරක් නෙමෙයි දුම්රිය මාර්ග පවා අලුතෙන් හදපු නායකයෙක් අපිට බිහි වෙනවා. එහෙම කළා තියෙන්නේ එක නායකය. ඒ විශිෂ්ට නිර්මාණකරුවා වෙන කවුරුත් නෙමෙයි, අපේ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ ඡන්දේ තියෙන්නේ දෙපාර්ශවයක් අතරේ.
එක පැත්තකින් ඉන්නේ නිර්මාණකරුවන් අනිත් පැත්තෙන් ඉන්නේ විනාශකරුවන්. අමාරු වෙලාවේ තමයි මේවට මුහුණ දෙන්න ඕනේ. එහෙනම් තමයි අපි මේ තැන් වලට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ මගහැරලා ගියා නම් බෑ කියලා අතහැරලා ගියා නම් වෙනත් විකල්ප හොයාගෙන අපි මාරු වුණා නම් අපිට ඒ තැන් වලට එන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම තමුන්නාසලා ඉල්ලා සිටින්නේ මේක අමාරු වෙලාව. අපි දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔය ජේවිපී කාර්යෝ Facebook වල දාන හැටියට අපි වැරදි කරලා නැහැ. අපේ කොටාවේ රාජපක්ෂ ජනතුමාගෙන් එක වැරද්දක් වුණා. ඒක මම ප්‍රසිද්ධියම කියන දෙයක්. පොහොර සානාධාරයේ නැවැත්වීම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා තමයි අපි අද හුස්ම ගන්නෙ. අපිට අබේ දාන දුන්න නායකයා. කොයිට් වසංගතයෙන් මේ රටම බේරගත්ත නායකයෝ. යුද්ධ නිමා කෙරුවා විතරක් නෙමෙයි දැවැන්ත කාර්යය උනේ මේ ප්‍රදේශවලට. ප්‍රශ්නත් එක්ක තමයි මේ මැතිවරණේ කරගෙන යන්න ඕනේ. එක එක පොහොර ප්‍රශ්න කියයි නැත්නම් පහුගිය දවස්වල තිබුණ දේවල් විදුලි බිල කියයි නේ තෙල් මිල ගැන මේවා අපි තේරුම් ගන්න ඕන. IMF යන්නේ නැහැ කිව්ව අය අද රෙදි නැතිව දනගසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ඔබ අප සියලු දෙනාම දන්න ආකාරයට අපේ රට බංකොලොත් රටක්. අපේ රට ණය නොගෙවන රටක්. රටේ ආණ්ඩුවම ප්‍රකාශ කර තිබෙන ආකාරයට ප්‍රසිද්ධියේ දුප්පත් දුගී රටක්. මෙවන් තත්වයක් තුළ අපි හිතන්නට ඕන මේ ප්‍රශ්නෙන් කොහොමද අපි ගොඩෙන්නේ? අපි මේ ප්‍රශ්නෙන් ගොඩෙන්නේ ආර්ථිකය වර්ධනය කරලාද? එහෙම නැතුව ආර්ථිකය කුඩා කරලා. දැන් වර්තමාන රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය තමයි ආර්ථික සංකෝචනය. මේ බරපතල ප්‍රශ්නෙන් මේ බරපතල ගැටලුවෙන් ගොඩෙන්නට අපිට අනිවාර්යෙන්ම IMF එකත් එක්ක ගනුදෙනු කරලා එකගතාවයකට එන්ටර් වෙනවාමයි. එතනින් බැහැර ගමනක් නැහැ. ඒකට දැන් පහුගිය කාලේ IMF එක පතුරු ගහපු කට්ටිය දැන් ගිහිල්ලා IMF එකේ ලොකු ලොක්කෝ ළඟ දණින් වැටෙනවනේ. මතකද ඒ කාලේ කිව්වා අපි කවදාවත් IMF එක දිහා බලන්නෙත් නැහැ, පැත්ත පලාතක ගන්නෙත් නැහැ, ඒ අය එක කතා කරන්නෙත් නැහැ. ඒක දේශද්‍රෝහී ක්‍රියාවක්, ඒක රාජද්‍රෝහී ක්‍රියාවක්, ඒක දේශප්‍රේමීත්වයට විරුද්ධයි කියලා කියපු හැදේ ටික දැන් ඇඳගෙන හිටපු සරන් ටිකක් ගලවගෙන තමයි යන්නේ IMF එකට. 13 ලනුව ඇදලා ගත්තේ ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න යට ගැසීමට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති හමුවකට එක් වෙමින්. 13 වෙනි සංශෝධනය කියන ලනුව රනිල් වික්‍රමසිංහ අදින්නේ ආර්ථිකය කියන සාකච්ඡාව යට දාලා නැවතත් අර පරණ පුරුදු සාකච්ඡා සමාජයට ගේන්න. එඳ අපි ප්‍රවේශම් වෙන්න ඕනකම තියෙනවා. මේ ආර්ථිකය කියන ප්‍රශ්නේ යට යන්න නොදී පවත් ගන්න. ඕනෑම රටක ආණ්ඩුවේ ප්‍රධානම ආදායම බදු. නම් බදු ලැබෙන්න නම් මොකද වෙන්න ඕන කොහොමද? ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ප්‍රසාරණයක් සිද්ධ වෙන්න ඕන. හැබැයි අපේ රටේ ආර්ථික වර්ධනයක් සහ ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එවැනි බදු ලබා ගැනීමට සමත් වෙන ආර්ථිකයන් අපේ රටේ වර්ධනය වෙලා නැහැ. අර්බුදය හදපු මිනිස්සුන්ට ඒ අර්බුදයෙන් රට ගොඩ ගන්න බෑ. නව දේශපාලන ව්‍යාපාරිකයන් විතරයි ලෝකයේ ක්‍රයිසිස් වලින් ගොඩ ඇවිල්ලා තියෙන්නේ. අපි පළාත් පාලන මැතිවරණේ ගන්න වෙන මොකටවත් නෙවෙයි. ඔවුන්ට ජනවරමක් නැති බව සහතිකය අරගෙන ඊට පස්සේ ඔවුන්ට පාලනය කරන්න සුජාත භාවයක් නැති බව පෙන්නුම් කරලා පාර්ලිමේන්තු විසුර හැරීම තමයි ඉලක්ක බවට පත් වෙන්නේ. මොකද අපි පළාත් පාලන මැතිවරණ ගන්න ආකාරය. ඒ නිසාම තමයි මේගොල්ලෝ පළාත් පාලන මැතිවරණ ලබා නොදෙන්න උත්සාහ කරමින් තියෙන්නේ. අපේ මේ මුළු අත්තිවාරම දිරලා තියෙන්නේ. අපි මේ රට ගොඩ නැගීම සඳහා ඉස්සලා මේ අත්තිවාරම හදමු. අත්තිවාරමේදී එක අපේ රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රට උචිත නැහැ. අසීමිත බලයක් ඔබවන්න තරම් එවැනි පුටුවක වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයා මනසින් දියුන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 219 වැනි ටෙලිවැකිය. මේ සියලු ටෙලිවැකිවල එක් අරමුණක් වනුවේ විචාර බුද්ධිය අවදි කිරීම. බලය අතේ ඇති උන්දලා කරන අපරාධ ගැන කතා කිරීම. බොහෝ විට මේ මාධ්‍ය ඔස්සේ සිදු කරන්නේ එක්කෝ සුදුහුණු ගෑම නැත්තම් මඩ ගැසීම. ඒ දෙක වෙන් කරගෙන තියෙන්නේ බලය ඇති අයට සුදුහුණු, බලය නැති අයට මඩ වශයෙන් නේද? මේ තත්වයට අනුගත නැති අදීන මාධ්‍ය කලාවකුත් අප රට තුල පවතිනවා. විශේෂයෙන් සමහර පත්තර සගයින් ඒ අතර අභීතයි. සමහර පුවත්පත් කතුවැකි අදීනයි. එසේම කාටුන් ශිල්පීන් ඉතා අතලොස්සකට විපක්ෂ දේශපාලනයේ පමණක් කාටුන්සේ පෙනෙද්දී
පද හතරට විපක්ෂයේ පමණක් ලියෙද්දී තවත් බොහෝ අදීන පිරිසක් හතර අතේ නෙළමින් රට නිවැරදි කරන්නට වෙහෙසෙනවා. අවාසනාව පත්තරයක කතුවැකියක් විශ්ලේෂණාත්මක ලිපියක් තර්කානුකූල බුද්ධිය යොදාගෙන කියවන්නේ නැති විශාල පිරිසක් අප රට තුල සිටීම. ටෙලිවැකිය එහිලා යම් උද්දීපනයක් නිර්මාණය කරමින් සිටින බව තමයි සාමාන්‍ය සමස්ත පිළිගැනීම. ඒ නිසායි අපේ උද්ෘත පාඨයක් වනුයේ වදින තැනකට වදීවා, රිදෙන තැනකට රිදේවා, රිදී වැදී හෝ හැදේවා කියලා නේද අපි නිතරම කියනවානේ. දැන් හැරමු නේද අපේ අද කතාව දෙසට. 218 අවසන් කළේ ජනපති රනිල්ගේ කතාව ගැන අපට හිතන දේ සෙස්ස පස්සට ලෙස තබමින් මතකද? හොඳයි. මීට පෙර ටෙලිවැකි ගණනාවක් ලියා තිබෙනවා. ඒ අපේ දේශපාලන නායකින්ගේ සින්ඩරෙල්ලා සිහින කතා ගැන, ෂර්ලොක් හෝම්ස් පරාද කතා ගැන, වැඩ නැති කතා වැඩ බැරි ටාසන්ලා ගැන. ඇතිවෙන්න බලය තිබුණු තරුණ ජවය තිබුණු කාලයේදීත් ඒ අයට එකතු වෙලා හදන්න බැරිව ගිය රට ගැන ඇතිවෙන්ට ලියලා තියෙනවා. හෙටත් ලියන්ට වේවි. දැන් ජනපති රනිල්ගේ නිදහස් දින කතාව තුළ වුණේ අප වැටීමට හේතු සහ යලි නැගිටීමට දරන උත්සාහය නේද? වැටීමට ප්‍රධානම හේතුවක් ලෙස ජනපති රනිල් ප්‍රකාශ කළේ ණය අරගෙන ඒ ණය පරිභෝජනයට, එහෙමත් නැත්නම් කන්සම්ප්ෂන් වලට යොදා ගැනීම කියලයි. ඒ නිසා ණය කන්දක හිර වුණා කියන එක තමයි නිදහසේ ජාතිය අමතා කරපු කතාවේ සරල අර්ථය. මින් ගැලවීම සඳහා ඔහුට සිය කතාව තුළ එකම විසඳුම IMF. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නේද? දැන් අපට යුතුකමක් තියෙනවානේ ඇත්තටම මේ ණය අරගෙන ඒ ණය පරිභෝජනයට යොදවපු නිසාද අපට මේ කල ගියේ කියලා විමසන එක නේද? දැන් බලමු පරිභෝජනය කියන්නේ කොමක්ද කියලා. ජීවත් වීම සඳහා මිනිසුන් වහන්ඩ හා සේවා පරිභෝජනය කරනවා. ඕක තමයි සරල අර්ථකථනය. තවත් සමහරුන් කියන්නේ නූතන පරිභෝජනවාදය තුළ ඇතිවුන් කති, නැතිවුන් ලෙව කති, අහස බලා හුලන් බොති කියලයි. හොඳේ, ලෝකයේ තුල මේ පරිභෝජනවාදයට අමතරව අධි පරිභෝජනවාදයකුත් තියෙනවා. තියෙන උන් කාලා වමනය කරද්දි නැතිවුන් කුසගින්නේ මැරිලා යනවා. පැරණි රෝම අධිරාජ්‍යයේ අධිපතිවරුන්, ඒ කියන්නේ මහා උන්දලා ඉස්මෘත්තාව වෙනකන් කාලා ඊට පස්සේ වමනය කරන්නත් වෙනම තැනක් හදාගෙන තිබුණලු. ඔය ඉන්දියාවේ බමුණු සමාජය තුලත් ඉස්මෘත්තාව වෙනකන් කාලා පසුව වමනය කරන්න තැනක් තිබිච්ච කතා ඕනතරම් කියනවා. ඕනතරම් තියෙනවා. ඒකට කියන්නේ අධි පරිභෝජනවාදය කියලා. ඕවර් කන්සම්ප්ෂන්. අදත් ලෝකයේ ධනවතුන්ගෙන් 10%ක් ලොව සම්පත්වලින් 60%ක් අධි පරිභෝජනය කරනවා. හරිද? දැන් ඔබ කියන විදිහට ඇත්තටම ණය අරගෙන ඒ ණය මෙරට සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ආහාර හා සේවා වෙනුවෙන් වැය කළා නම් අඩුම ගානේ අවුරුදු 75ක් හොඳට එක වේලක් හරි කාපු ජනතාවක් මේ රට ඇතුලේ ඉන්න ඕනේ. හරිද? පහසුවෙන් ගමන් බිමන් ගිය ජනතාවක් මේ රට ඇතුලේ ඉන්න ඕනේ මිස්ටර් ප්‍රෙසිඩන්ට්. වුණේ ඒක නෙවෙයි, හෙට වෙන්නේත් ඒක නෙවෙයි. මොකද්ද දන්නවද? ඇත්තටම වෙන්නේ මේ ගත්ත ණය වලින් 60%ක් විතර අධි පරිභෝජනය කළේ 10%ක් විතර මේ රටේ පිරිසක්. හරිද? මෙරට දේශපාලනය කළ දේශපාලනය තුළ හැසිරුණු නිලධාරීන්, නෑදෑ හිතමිතුරන් තමයි බොහෝ විට මේ අධි පරිභෝජනවාදී සංකේත. දැන් බලන්න, රටේ 90%ක් සාමාන්‍ය ජනතාව අදත් භාවිත කරන්නේ මේ පොදු මගී ප්‍රවාහනය නේද? ඉහින් කනින් දාඩිය දාගෙන දුම්රියේ කෝච්චියේ එලිලා වැඩට එන ජනතාව මගී ප්‍රවාහන සේවාව පරිභෝජනය කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහටයි. මොන දුකක්ද නේද? දැන් බලමු නිදහස් උත්සව දිනයේ විතරක් උදාහරණයට අරන්. මේ තමයි රාජ්‍ය ලේකම්ලගේ ඉඳලා ආපු මැති ඇමතිලා ජනාධිපතිලා ඇතුළු භාවිත කළ අධි සුකෝපභෝගී, සමහර විට වෙඩිවදින්නේ නැති යාන වාහන නේද? සමහර වෙඩිවදින්නේ නැති BMW එකක වටිනාකම රුපියල් කෝටි 8-10ක් විතර වෙනවානේ. එතකොට ඔය සමහර හිටපු මේ ජනාධිපතිලාට විතරක් වාහන 19-20
හරිද දීලා තියෙනවා ඒ අයගේ ආරක්ෂාවට ඒ අයගේ ගමන් බිමන් වලට පහසුකම් වලට නිදහස සමරපු අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද ගෝඨාභය චන්ද්‍රිකා මෛත්‍රිත් එහෙම ආවනම් තව වාහන බලාගන්න තිබුණා හොඳේ ඒ විතරක් නෙවෙයි මියගිය ජනාධිපතිවරුන්ගේ බිරිඳලා ආවනම් ඒත් මේ විදිහටම වාහන පෙළපාලියක් බලාගන්න තිබුණා නේද ඔබට දැන් තේරෙනවද ගත්ත ණය වලින් පවා ජනතාවට වසර 70 පහක් පුරා ලබා දුන්න පරිභෝජන ආහාර සහ සේවාවනොත් දේශපාලනඥයින් ලබන අධි පරිභෝජනවාදී පහසුකමුත් අතර වෙනස නේද එහෙමනම් ඉතින් සෙස්ස පස්සට තියලා අදත් ටෙලිවැකිය අවසන් කරනවා වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර අවසන් බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. Then we have the we are prepared our natural adaptation plan. 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අපේ එකම අරමුණයි. අපි පළමුවෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳව පනතක් සකස් කිරීමට කටයුතු කරන අතර පැරණි පරිසර පනත ඉවත් කර නව පරිසර පනතක් සකස් කිරීමට පියවර ගන්නවා. එෙහිදී වන සංහාරය පිළිබඳව මෙන්ම වන ආවරණය පිළිබඳවත් සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන අතර මෙහි අවසාන පියවර ලෙස ජීවමාන පරිසර පද්ධතිය හඳුනාගත හැකි. නකල්ස්, හෝටන් තැන්න, සිංහරාජ, මහවැලිගඟ ආදම්ගේ පාලම සහ කඳු මුදුන් ආරක්ෂා කිරීමට එය ඉවහල් වෙනවා. ඒ අනුව ජීව පද්ධතියක් හඳුනා ගන්නා පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වේවි. Returning to Sri Lanka after 6.5 years. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෙස මීට වසර 6.5කට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. එදා ලංකාවේ තිබුණු තත්ත්වය සහ අද තිබෙන තත්ත්වය අතර විශාල වෙනසක් පවතිනවා. එය ආර්ථික, දේශපාලන හා සමාජීය වෙනසක්. නමුත් දැන් ශ්‍රී ලංකාවේ සිටින්නේ පරිණත බුද්ධිමත් නායකයෙක්. බුද්ධිමත් නායකයෙක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජයගනු ඇතැයි මම විශ්වාස කරනවා. ව්‍යාජ සාක්ෂි මත තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් මූලස්ථානයට පැමිණ තිබෙනවා. මේ අතර රජයේ මර්ධනයට එරෙහිව ලබන නමවනදා විරෝධතාවයක් සංවිධාන කර ඇති බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහට පුංචි පණිවිඩයක් දෙන්න. ඒ තමයි නිදහස් උත්සවයේ දවසේදී අර හමුදා නිලධාරිය ඇවිල්ලා ආචාර පෙළපාලියේ පවත්වන්න සූදානම් කියන පණිවිඩය දෙද්දී ආචාර කරන්න කඩුව ඇදලා එළියට ගන්න. කඩුව ඇදලා එළියට ගද්දී රනිල් වික්‍රමසිංහ පොඩ්ඩක් හෙල්ලෙනවා. ඒ නිසා අපි කියනවා ඒ කඩුව එළියට අරගද්දී පොඩ්ඩක් හෙල්ලුණාට ජනබලයේ හමුවේ ඔయిత වඩා හෙල්ලෙන්න වෙයි පුටු පෙරලාගෙන වැටෙන්න වෙයි. ඒ නිසා අපි ජනතාවට කියනවා ඒ බය මේගොල්ලන්ට පෙන්වන්න නම් මේ එළබෙන නම්වෙනිදත් වෘත්තීය සමිති වෘත්තිකයෝ මේ බහුජන සංවිධානයක පාරට බහින්න සූදානම් වෙන්න කියන පණිවිඩය තමයි අපි අද දවසේ දෙන්නේ. අපි නම්වෙනිදා කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ඒ වගේම කෑගල්ල, කළුතර, නුවරඑළිය, අම්පාර, මොණරාගල, මාතර ඇතුළු මහ රෝහල් මේ සියල්ල කේන්ද්‍ර කරගනිමින් අපි දැවැන්ත විරෝධ උද්ඝෝෂණ පවත්වන්න මේ වෙනකොට තීරණය කළා තියෙනවා. විශේෂයෙන් මේ ඖෂධ හිඟය නම්වෙනිදා ජාතික විරෝධතා දිනයටත් ඔබේ සහයෝගය දෙන්න. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ රඳවා ගැනීමට ආණ්ඩුව කළ මැදිහත්වීම් වලට එරෙහිව පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ගොනු කර තිබුණා. අත්අඩංගුවට ගත්ත මොහොතේ ඉඳලා අනීතික ක්‍රියා තමයි නිදහස් කරන මොහොත දක්වාම අරගෙන ගියේ. එක වෙලාවකදී අපි ප්‍රශ්න කරන්න කියලා අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලිසියෙන් නම් ඒ පොලිසියට අදාළවත් නැති කොහෙවත් තියෙන ගඟක් අස්සේ එහෙම නැත්නම් නවගමුව දේවාලය පැත්තේ එහෙම කියන කොහේ හරි පාලුතනකට අරන් ගිහිල්ලා විවිධ දේවල් අඩත් තෙට්ටම් කරා. පොලිසියේ දේශබන්දු තෙන්නකෝන්ලට තිරාන්නලස්ලට හිතවත් හෙන්චයිය පාවිච්චි කළා, කුක්ක පාවිච්චි කළා, බොරු සාක්ෂි නිර්මාණය කරා. බොරු සාක්ෂි නිර්මාණය කරලා පොලිසිය වගේම ආණ්ඩුව අපිව මර්ධනය කරන්න දාලා මැදිහත් වීම වුණේ. අද දවසේදී පොලිස්පතිට පැමිණිල්ලක් ලිඛිතව බාර දීලා තිනු. දැන් අපි බලමු පොලිසිය මේකට අදාළව කොහොමද මැදිහත් වෙන්නේ. අපි රඳවා තබා ගැනීම ඉදිරියේ මේ සියල්ලටම අදාළව ඉදිරියේදී වන්දි නඩු ගොනු කරන කේන්දර අධිකරණ ක්‍රියාමාර්ග සියල්ලම ගන්නවා.
ඒ පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. සුපුරුදු පරිදි දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතු වැකියත් සමගයි. ඔබට සුබ දවසක්.